මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ sufficiency එක ගැන. එතකොට අපි මුලින්ම බලමු definition එක මොකක්ද කියන්නේ කියලා. එතකොට අපි ගත්තොත් y1 y2 yn වෙනකන් අපේ random sample එකක් කියලා ගත්තොත් ඒ random sample එක අරන් තියෙන්නේ අපි probability distribution එකකින් ඒ probability distribution එක ගත්තොත් ඒ probability distribution එකේ parameter එකක් තියෙනවා theta කියලා. එතකොට අපිට එතකොට අපි ගත්තොත් මේ වගේ population එකක් තියෙනවා මෙයාගේ population එකේ parameter එක තමයි theta. එතකොට අපි මේ විදිහේ sample එකක් අරන් තිනවා මේ sample එකේ තමයි අපිට මෙන්න මේ y1, y2, y3 කියන random variables තියෙන්නේ. එතකොට අපි s කියලා statistic එකක් ගත්තොත් ඒ කියන්නේ s කියන statistic අපි කලින් කතා කරලා තිනවා mathematical statistic part 1 වලදී statistic එකක් කියන්නේ මොකක්ද කියලා. එතකොට අපි s කියලා statistic එකක් ගත්තොත් මේ random sample එක මේක තමයි අපේ random sample එක. එතකොට මේ random sample එකේ අපිට තියෙනවා statistic එකක් s කියලා. ඉතින් අපි s කියන එකේනා statistic එකක් කියලා ගන්නවා මේ random sample එකට. එතකොට මේ statistic එක අපිට sufficient statistic එකක් කියලා පෙන්නන්න වෙනවා. එතකොට අපිට මේ sufficient statistic එකක් වෙන්න නම් ඇත්තටම දැන් අපි මේ parameter එක through තමයි අපි මේ statistic එක ගත්තේ. එතකොට අපි theta කියන parameter එකට මේ s කියන statistic එක sufficient statistic එකක් කියලා පෙන්වන්න ඕනේ. එතකොට ඒක කොහොමද පෙන්වන්නේ කියන එක තමයි මේ definition එකෙන් කියන්නේ. එතකොට මේ definition එක ගත්තොත් මේ s කියන statistic එක sufficient statistic එකක් වෙන්නේ if and only if for each value of s the conditional probability distribution does not depend on theta. ඒ කියන්නේ අපි conditional probability distribution එක ගත්තොත් conditional probability distribution එක thetaත් එක්ක depend වෙන්නේ නැත්නම් අපිට කියන්න පුළුවන් අපි මේ ගත්ත s කියන statistic එක sufficient statistic එකක් කියලා. එතකොට අපි example එකක් එක්කම අපි බලමු කොහොමද මේක අපි කියන්නේ සාමාන්‍ය අපි මොකක් හරි ප්‍රොබ්ලම් එකක් දුන්නාම අපි කොහොමද මේක sufficient statistic එකක් කියලා පෙන්නන්නේ කියලා definition එක use කරලා. එතකොට අපි example එකක් අරන් තිනවා මෙතනදී let y1 y2 y3 yn constitute a random sample size of n from a Bernoulli distribution with the parameter theta. එතකොට මෙතනදී අපිට කියනවා y1 y2 yn කියන එක අපි random sample එකක් කියලා ඒ random sample එක අරන් තියෙන්නේ the Bernoulli distribution population එකකින් ඒකේ Bernoulli distribution එකේ parameter theta කියන parameter එක තමයි තියෙන්නේ. එතකොට අපිට කියනවා මේකෙදි s කියලා statistic එකක් තියෙනවා. s කියන statistic එක ගත්තොත් එයා y1 ධන y2 ධන y3 ඒ විදිහට ගිහලා yn වෙනකන් එකතුවක් යනවා. එතකොට මෙන්න මේ කියන statistic එක sufficient statistic එකක් කියලා පෙන්නනලු මේ කතා කරපු theta parameter එකට. එතකොට අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා. හරි. එතකොට මේ අපි විතර කතා කරොත් y කියන random sample එක ගත්තොත් y කියන random sample එක ඒක එතකොට Bernoulli distribution එකක් තියෙනවා. මොකද අපි මේ වගේ Bernoulli distribution එකක් ගත්තොත් Bernoulli distribution එකේ parameter එක theta කියලා තියෙනවා. එතකොට මේ Bernoulli distribution එකේ random sample එක තමයි අපි y විදිහට අරන් තිනවා. එතකොට y1 y2 ඔය විදිහට මේ අරන් තියෙන random sample එකෙත් Bernoulli distribution එකක් තමයි තියෙන්නේ. ඒ නිසා අපිට ලියා ගන්න පුළුවන් y කියන එක නා Bernoulli distribution එකක් දෙනවා කියලා. එතකොට අපි ගත්තොත් probability of y is equals y. එතකොට අපිට ඒක ලියන්න පුළුවන් Bernoulli probability එක. Bernoulli එකේ probability distribution එක ලියන විදිහට අපිට ලියන්න පුළුවන්. එතකොට Bernoulli එකේ probability distribution එක ලියන්නේ මේ විදිහට. අපි දන්නවා ඒක theta කියන parameter එක දුන්නොත් theta කියන එකේ y වතාවක් එකරින theta වල එකරින y. එතකොට මේ තියෙන Bernoulli distribution එක. එතකොට අපි ගත්තොත් අපේ statistic එක විදිහට අපිට දීලා තිබුණේ s සමානයි y1 ධන y2 ධන ඒ විදිහට දිගටම ගිහිල්ලා yn වෙනකන් එනවා කියලා. එතකොට මෙතනදී අපිට ඇත්තට summation එක use කරන්න පුළුවන් අපිට. එතකොට මෙතනදී summation එක use කරලා අපිට notation එකක් විදිහට ලියන්න පුළුවන්. එතකොට notation එකක් විදිහට ලිව්වොත් summation I is equals 1 to n y i කියලා ලියන්න පුළුවන්. එතකොට මෙතනදී අපි බැලුවොත් ඇත්තට මෙතනදී n වෙනකන් යනවා. ඒ කියන්නේ එකතුව n වෙනකන් යනවා. ඒ නිසා අපිට කියන්න පුළුවන් මේක ඇත්තටම binomial distribution. මෙතන බර්නූලි කියලා මම දාලා තිබුණේ ඒක binomial වෙන්න ඕන. ඒතර binomial distribution එකක් කියලා ගන්න පුළුවන්. මොකද මෙතනදී parameters දෙකක් විදිහට යනවා. n කියන parameter එකයි theta කියන parameter එකයි. ඒතර මෙතනදී අපිට binomial distribution එකක් විදිහට මේක ගන්න පුළුවන්. එතකොට අපි ඊළඟට මේ තියෙන අපේ ස්ටැටිස්ටික් එක. ඒතකොට මේ ස්ටැටිස්ටික් එකේ values ගත්තොත් numerical values ගත්තොත් s කියන simple s කියන numerical values අපිට ලියන්න පුළුවන් summation simple yi කියලා. එතකොට මේ තියෙන එකට අදාළ numerical values ටික. එතකොට අපිට ලියන්න පුළුවන් conditional probability එක. එතකොට දැන් අපි දන්නවා අපේ definition එකට අනුව මේ conditional probability distribution එක අපි ලියනකොට conditional probability distribution එක තීටාත් එක්ක depend වෙන්නේ නැත්නම් අපිට කියන්න පුළුවන් අපේ ගත්ත s කියන statistic එක sufficient statistic එකක් කියලා. එතකොට අපි අනිවාර්යෙන් conditional probability distribution එක ලියා ගන්නවා. එතකොට මෙතනදී y1 කියන එක නා simple y1 වෙනකොට probability එක. එතකොට මේ විදිහට අපිට දිගට ගිහිල්ලා conditional probability එක ලියා ගන්න පුළුවන් s සමානයි simple s වෙනකොට. එතකොට මේ තියෙන්නේ අපේ conditional probability distribution එක. එතකොට conditional probability distribution අපේ basic statistics කතා කරනකොට මේක ලියා ගන්න විදිහ කතා කරලා තියෙනවා. එතකොට මම හිතනවා මේක ලියා ගන්න පුළුවන් කියලා හැම කෙනෙක්ට. එතකොට මෙතනදී අපිට මේ term එක අපිට ඒ කියන්නේ numerator එක ගත්තොත් අපිට ලියා ගන්න පුළුවන් මේකේ probability එක මේ විදිහට. ඒ කියන්නේ දැන් අපිට මෙතනදී probability එක ගත්තොත් probability එක අපිට ලියන්න පුළුවන් theta y1 එක ඍණ theta එක ඍණ y1 කියලා. ඒ විදිහට මෙතන multiplication එකක් යන්නේ. එතකොට theta y2 එක ඍණ theta එක ඍණ theta y2 එක ඍණ y2 ඒ විදිහට දිගටම multiplication එකක් යන්නේ. ඉතින් ඒ නිසා අපිට පුළුවන් මේක n වෙනකන් යන නිසා අපිට පුළුවන් multiplication sign එක දාන්න. multiplication notation එක දාලා අපිට මේක ලියා ගන්න පුළුවන්. එතකොට මෙතනදී අපිට multiplication sign එක නැති කර ගන්න පුළුවන්. ඒක simplification එකෙන් අපිට පුළුවන් summation එකක් විදිහට මේක ලියන්න. මොකද මෙතනදී අපිට y1 y2 y3 ඒ විදිහට දිගටම යන නිසා. එතකොට මෙතනදී අපි summation notation එක මෙතනට use කරලා තිනවා. ඊළඟට අපිට එක ඍණ theta වලටත් ඒ විදිහටම notation එක use කරන්න පුළුවන්. මෙතනදී දැන් අපිට මෙතන summation එක ආවයින් පස්සේ එක ඍණ yi කියන එකට summation එකක් ආවම එක summation වුණාම n කියලා එනවා. මොකද i1 to n තියෙන නිසා. මෙතන n ඍණ summation yi කියනවා. එතකොට අපිට මෙතනදී summation yi වෙනුවට අපිට use කරන්න පුළුවන් අපේ statistic එක. ඒ statistic එක තමයි s කිව්වේ. එතකොට මේ s කියන statistic එක අපිට use කරන්න පුළුවන්. s කියන statistic එකේ මෙතන අපි කතා කරන්නේ numerical value එක ගැන. එතකොට numerical value එක නිසා අපිට මෙතන simple s තමයි use කරන්න ඕනේ. එතකොට simple s use කරලා අපිට පුළුවන් මේක simplify කරලා ලියා ගන්න. එතකොට අපි මේක numerator එකේ තියෙන value එක නිසා අපි 1 කියලා use කරමු මේක. ඊට පස්සේ අපිට පුළුවන් probability s සමානයි s වෙනකොට. එතකොට s සමානයි s වෙනකොට අපි දන්නවා summation yi කියන එක තමයි එන්නේ. summation yi වෙනකොට අපි කොහොමද බලමු මේක ලියන්න. එතකොට අපි binomial distribution එකක් හැටියට තමයි මෙතනදී ලියවෙන්න ඕනේ. මොකද අපි දන්නවා අපි statistic එක ගත්තාම statistic එකට තිබුණේ binomial distribution එකක්. ඒක n theta කියන parameter එකත් එක්ක. එතකොට අපි මෙතනදී s කියන value එකේදී අපි කොහොමද මේක ලියන්නේ කියන එක තමයි use කරන්නේ. එතකොට n s කියන එක එනවා අපේ ncr එක විදිහට. එතකොට theta s කියන එක එනවා theta කියන්නේ අපේ parameter එක. එතකොට theta වල s කියන power එක එනවා. ඊට පස්සේ එක ඍණ theta වල n ඍණ s කියන power එක එනවා. එතකොට මේක තමයි අපේ binomial distribution එක වෙන්නේ. එතකොට අපිට පුළුවන් probability of s equals s කියන එක අපිට ලියා ගන්න මේ විදිහට. එතකොට දැන් අපිට මේක දෙක කියලා ගන්න පුළුවන්. මොකද අපේ denominator conditional probability එකේ ගත්තාම මේක තිබුණේ numerator එක. එතකොට මේක numerator මේක denominator. එතකොට මේ denominator එකට අපි මේක 2 කියලා දාගත්තාන් පස්සේ අපිට පුළුවන් එක බෙදීම 2 ගන්න. එක බෙදීම 2 ගත්තාන් පස්සේ ඔයගොල්ලෝ පේනවා ඇති එතන theta වල s power එක theta වල n වෙන s power එක තියෙනවා. එතකොට මෙතන තියෙනවා පළවෙනි එකේ තියෙනවා theta වල s එකට එන theta වල n වෙන s කියන එක. එතකොට මේ දෙක අපි බෙදුවොත් මේ දෙක කැපිලා යනවා. එතකොට කැපිලා ගිහිල්ලා අපිට අන්තිමේට ඉතුරු වෙනවා එක බෙදීම ncr එක එතකොට ns කියන එක තමයි මෙතන තියෙන්නේ. එතකොට අපිට මේක බලුවොත් conditional probability එක ගත්තත් conditional probability එක theta ගෙන් independent. ඒ නිසා අපිට කියන්න පුළුවන් අපි ගත්ත s කියන statistic එක sufficient statistic එක කියලා. ඉතින් අපි මේ විදිහට තමයි definition එක use කරලා කොහොමද යම්කිසි statistic එක sufficient statistic එකක් කියලා පෙන්නන්නේ parameter එකකට.